රටේ නාමයේ ජාත්‍යන්තරයට අරගෙන ගියපු නිහතමානී හදවතක් තියෙන ආදරණීය ආචාර්යවරයෙක් තමයි මහාචාර්ය ගංගනා දිසානායකයන් කියලා කියන්නේ. ඉතින් දරුණු පිළිකා රෝගිකින් පීඩා විඳපු එතුමන් පහුගිය කාලේ ජීවන රඟමඩලින් අකාලයේ සමුගෙන ගියා. ඉතින් ඔහුගේ මේ ජීවන චාරිකාව ගැන ඔහුගේ සමීපතමයෙකු කරපු හෙළිදරව්වක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ. ගෙවි කියපු බ්‍රහස්පතින හැන්දෑවේ මත්තේගොඩ සම්බුද්ධිවත්ත මාවතේ නිවසේ ඉඳලා ධම්මි කොසවාගෙන සුදු වාහනයක දමාගෙන ඔහුගේ අවසන් කටයුතු වෙනුවෙන් ඔහු අරගෙන යනවා. ඔහු එක්තරා කවාණුවක මරණයේ අද්දරේටම ගිහිල්ලා මරණයේ උණුසුම භාගයට විඳගෙන ජීවිතේ බේර ගැනීමට වාසනාව ලැබපු කෙනෙක්. මේ මාරාන්තික අත්දැකීම් ගැන ඔහුගේ සමීපතම යා මෙන්න මෙහෙමයි හෙළිදරව් කරලා තිබුණේ. ඒ විතරක්ම නෙමෙයි ටික කාලයක් යද්දී ඔහු ඒ අත්දැකීම රසකර විඳින්නට විතරක්ම නෙමෙයි රසකර කර කියන්නටත් ඔහු හිත හදා ගන්නවා. ඒක එතුමන්ගේ පුරුද්දයි. ඔහු තමා අකල් මරණයකට ගොදුරු කළ පිළිකාවද මැදිහත් සිතින් පිළිගන්නවා. මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන අපේ හිතවත් වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මා සමග කීවේ ජීවිත කාලය තුළ තමන් ඇසුරු කරපු රෝගීන් අතරින් රෝගය ගැන එවැගේම රෝගය කළමනාකරණය කර ගැනීමේ ප්‍රතිකාරයන් ගැන ඖෂධ ගැන විතරක්ම නෙමෙයි කැටි කාලයකින් තමන්ට හිමිවන ඉරණම ගැන උනත් පූර්ණ අවබෝධයක් තිබුණ එකම පුද්ගලයා ධම්මික බවයි. වසර 4ක විශිෂ්ට රාජතාන්ත්‍රික සේවාවක් නිමකට ඔහු ජපානයේ තානාපති ධූරයෙන් සමුගෙන ලංකාවට ආවේ පහුගිය දෙසැම්බර් 31 වෙනිදායි. ජපානයේ ඔහු ගත කරපු අවසන් දින කිහිපයේ දෙසැම්බර් 29 වෙනිදා දක්වා මම ඔහුට තනි රකින්නවා. එවිට දීර්ඝ රාජකාරී ජීවිතයෙන් විශ්‍රාම ලබා සිටි ඔහු මට කිව්වේ ලියන කියන දේට අමතරව YouTube නාලිකාවක් අරඹන ලෙසයි. ඊට මාස කිහිපයකට කලින් ධම්මික මට මේ යෝජනාව කරලා තිබුණා. ලංකාවට ආවහම මමත් උදව් වෙන්නම්. මේ වැඩේ ඉක්මනට පටන් ගන්න. ඔහු කිව්වේ ඇල්කොහොල් රහිත බීරු ගුරක් බී කචු මදයක් හපමින් වෛද්‍ය උපදෙස් මත සෑහෙන කාලයක සිට ඔහු මත්පැන් තොල ගාන්නේ නැහැ. ඊටත් පස්සේ ඔහු මෙහෙමත් කිව්වා. හැබැයි ඉතින් මාර්තු විතර වෙද්දි මේ දෙය ටිකක් අවදානම් පැත්තකට හැරෙන්නත් ඉඩ තියෙනවා. දුමින්දර කතාව කියද්දී මගේ සිහියට ආවේ දෙසැම්බරේ ධම්මික මට කියපු කතාවයි. රෝගී තත්ත්වය ගැන මුලින්ම හොඩුවාව ලැබ ජපානයේ තානාපති ධූරයේ බාර ගන්න යන ඔන්න මෙන්න කියලා තියෙනකොට ITN සභාපති ධූරයෙන් සමු ගැනීමේ කතාව ඔහු කළ ඊටත් පසුව තායි. ඒ කතාවේ යටිපෙළ සැබවින්ම ඔහුගේ අනාගත ඉරණම බව ඔහු දැන සිටියේ ITN කාර්ය මණ්ඩලයේ එක්කෙනෙකු පමණයි. ඒ අවසන් මොහොත වෙනතුරුම ධම්මිකගේ උපස්ථානීය කැප වෙලා හිටපු ලාල් මාවලගේයි. ධම්මික කියලා කියන්නේ අකුරු වල රස යසට මතු කරලා ලියන්න පුළුවන් හපනෙක්. ඉතින් පැණිවලු කියන තීරු ලිපිය ඊට කදිම උදාහරණයක්. මුල්ම කාලයේ ඔහු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගැන ලියා තිබුණු වැකිය මට තවමත් මතකයි. සුනන්දගේ මුළු මහත් හැසිරීම රටාවම ධම්මිකක වැකියකට කොටු කළේ ඉතාමත්ම සූර විදිහට. මහාචාර්ය සුනන්ද බෙල්ල උරුක්කොට මං දිහා බැලුවා. සුනන්ද බලන ආකාරය ගැන මීට වඩා හොඳට ලියන්නට කිසිම ජගතෙක්ට බැරි බව සුනන්ද සහ සමාගමේ යෙදුනෝ දන්නවා. මුලදී සිනමාව සහ සංනිවේදනයේ පිළිබඳව පොත් කිහිපයක් ලිව්වත් පස්සේ ධම්මිකේ රස ලියවිල්ල පැණිවලල්ලට සීමා කරගන්නවා. පැණිවලල්ලට මුල පිරුවෙත් මහාචාර්ය සුනිල් ආරිරත්නයන්ගේ වදෙන් බේරීමට පරිතනයි. ඒ ගැන පැණිවලුළු පෙරවතනේදී ධම්මික සඳහන් කරන්නේ මේ විදිහටයි. පැණිවලුළු ලිවීමටත් ඒ පොතක් වශයෙන් පළ කිරීමටත් පීඩණය සැපයීමෙන් නොනැවති උදව් උපකාර කරපු තවත් කෙනෙක් ඉන්නවා. ඔහු මට ලියන්න ලියන්න කියමින් මගේ ජීවිත කාලයේ පුරාවටම කරදර කළා. මා කිසිවක් නොලියන කල උකට ලීව පැත්තකට වෙලා හිටියා. ඒ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරිරත්න මහතායි, ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුද හෙට්ටි මහත්මයාද, ආචාර්ය ප්‍රනීත් අබේ සුන්දර මහත්මයාද, නාවලපිටිය අනුරාධා සුදම්මිකා මෙහෙණියද නිතර නිතර පැණිවලුළු රස කතා ගැන කතා කරනවා. ඒ වගේම තමයි නම් ලියා කෙලවර කළ නොහැකි තවත් ඒ වගේ බොහෝ අය ඉන්නවා. කාර්ය බහුල රාජකාරී ජීවිතයේ අතර කෙසේ හෝ ඉඩකඩක් සොයාගෙන වෙනත් නිර්මාණ කාර්යයකට අතගසන්නේයි බොහෝ මිතුරන් ඉල්ලා සිටියත් ඔහු පැණිවලල් ලිහිම එල්ලිලා ඉන්නවා. ලියන්නට විතරක්ම නෙමෙයි ඔහුට කතා කරන්නත් පුළුවන්. ඔහු දක්ෂ කතිකයෙක්. ඔහු තැනින් හැරියට ඇනී ගසමින් සභාවේ අවධානය මුල සිට අග දක්වා මෙකසේ රඳවා ගැනීමේ පරිපූර්ණ මිනිසෙක්ද වෙනවා. සිංහල බසින් පමණක්ම නෙමෙයි ඔහු ජපන් බසින් දේ විදිහටම තමයි. ධම්මික සෙන්සි අපිට වැඩිය හොඳට ජපන් බස කතා කරනවා. එහෙම තමයි ජපන්නුත් කියන්නේ. ඇත්තෙන්ම ධම්මික ජපන් බස හැසිරවීමෙන් ජපනුන්ට වඩා හපණෙක් වෙනවා. ජපන් අධිරාජ්‍යය සමග සමාගමේ යෙදෙමින් හයිකු කවි ගායනා කිරීමේ දුර්ලභ අවස්ථාවත් ඔහුට උදා වෙන්නේ ඒ නිසාම තමයි. ඔහු වඳ සිත්තරෙක් වූ නමුත් එහි සිත්තර කර්මාන්තයේ යෙදුනේ නැති තරම්. ගෙදර එල්ලා ඇති චිත්‍ර කිහිපයකින් එහාට සිත්තර කලාව ගෙන යන බවක් මා දන්නේ නැහැ. ඇඳපන් ඇඳපන් කියලා අපි කිව්වටත් ඇන්දේ නැහැ. ධර්මරාජ පාසලන අවධියේ විනෝද චාරිකාවන් වල රබන් කාර්යා වූයේ ධම්මිකයි. රබාන බොංගෝව විතරක්ම නෙමේ තබ්ලාවටද ඔහුගේ අත හුරු වෙලා
අපස්වර මතු නොවන අයුරින් ගායනා කරන්නත් ඔහුට පුළුවන්. පස්සේ කාලෙක මේ සංගීත හැකියාවන් එළි දැක්වුණේ සමන් කුඹකගේ මිතුරාගේ ගෙදර පැදුරු සාදවලදී ජපානයේ සතුරු සාදයකදී ඉඳ හිට ජපානයේ පැවති සංගීත ප්‍රසංග දෙක තුනකදී මමත් වැල් ගායනා සඳහා ධම්මිකට වේදිකාවට ආරාධනා කළා. නන්දා මාලිනී අමරසිරි පීරිස් සමග පමණක්ම නෙමෙයි උමාරියා සමගත් ප්‍රසිද්ධ වේදිකාවේ අත්වැල් ගායනා කරන්නට ඔහු ආවා. ඒ වගේම තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ සන්නිවේදන අංශයේ ආචාර්යවරයෙකු විදිහට ඔහු ශිල්ප දැනුම දරුදරියන්ට බෙදා දුන්නා. සමහර ආචාර්යවරුන්ගේ දේශන ශාස්ත්‍ර දැනීමෙන් පෝෂිතයි. ඒ වගේම නීරසයි. එහෙත් ධම්මික ඕනෙම නීරස දෙයක් පැණිවලල්ලක්සේ රස කිරීමේ කලාව ඔහු ප්‍රගුණ කළා තිබුණා. ඒ නිසා ඔහුගේ දේශන දැනුමෙන් පමණක්ම නෙමෙයි රසයෙන්ද පිරීලා ඉතිරිලා තිබුණා. ඒත් එක්කම ශාස්ත්‍ර ඥාණයත් ජනප්‍රියත්වයත් එකසේ හිමි කරගත් දේශකයන් අතර ධම්මික දෙවෙනි වුණේ මහාචාර්ය සුනිල් ආරිරත්න මහත්මයාට පමණයි. ජපානයේ විවිධ පළාත්වල සංචාරයේ යෙදෙන විට ධම්මික ඊට එක්කර ගැනීමට අප ලොල්ලුවේ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන සගයෙක් නිසායි. ජපානයේ වෙසෙන ශාන්ත බුද්ධි සහ කේයෝ චන් අප සමග ගමන් බිමන් යන්නට ඔහුත් එකතු වෙනවා. හොක්කයිදෝ ගමනින් එකක් කලින් කිව්ව මිතුරන්ට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දිමුතු සහ සංගීතවේදී නවරත්න ගමගේද මේ ගමනට හවුල් කරගන්න ලැබීම ඇත්තටම ගොඩක් වටිනවා. හොක්කයිදෝ වේ සප්පරෝ නුවර අමුමාළු අවන්හලක් දෙදරවමින් අපි සින්දු කිව්වා. රහට සින්දු කියන ඒ වගේම වතුර වගේ ජපන් භාෂාව කතා කරන කරට අත දමා ගනිමින් සෙල්ෆි ගසන තරුණ පෙනුමැති කැරඩි කොණ්ඩකාරයා ශ්‍රී ලංකාවේ තානාපති බව අවන්හලේ සේවය කර ජපන් කෙල්ලෝ දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ සියලු විනෝදජනක අවස්ථාවන් වලට ධම්මික සහභාගී වුණේ පිළිකාවට ප්‍රතිකාර ගන්න අතරතුරේදී. ඔහු රාජතාන්ත්‍රිකයෙකු ලෙස ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් ප්‍රශස්ත සේවයක නිරත වුණා. ආගමික සහ සමාජ සත්කාරයන් වෙනුවෙන්ද එතුමන් එකතු වුණා. ඔහු තරම් ජපානයේ ඇති ලාංකීය වෙහෙර විහාරස්ථාන ළඟින් නැසුරු කරපු තවත් රාජතාන්ත්‍රිකයෙකු නැති තරම් පිළිකාව සමග පොර බඳිමින් සිටියදී ඔහු සිය සේවාව කාර්යක්ෂම සහ විශිෂ්ට අන්දමින් සිදු කළා. පෙරලා ලංකාවට පැමිණි පසු මාහුට යෝජනා කළ ඉදිරි ප්‍රතිකාර සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි. ධම්මිකේ වෙනුවෙන් පස්ස ගහනවා. දොස්තර ජයන්ත බාලවර්ධන මගේ සහෘදයෙක්. මම ඔහුට කතා කොට දිනයක් වෙන් කරගත්. ඉතින් ඊටත් පස්සේ ඔහුව හම්බ වෙන්න කියලා මම ධම්මිකට බල කළා. සිය බාල සොහොයුරෙකුට මෙන් ධම්මික ඇලුම් කළ සගයා ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයි. දොස්තර බාලවර්ධන හමු වීමට ධම්මික රැගෙන ගිය ප්‍රණීත්ම තමයි. පස්සේ සිය වෛද්‍යවරයා වෛද්‍ය වාර්තාවන් සැලකිල්ලේ නිරීක්ෂණය කරන තුරු ධම්මික සැහැල්ලුවෙන් බලාගෙන ඉන්නවා. ඉන් පස්සේ කටහඬ අවදි වෙනවා. ඩොක්ටර් තව කොච්චර කාලයක් මම ජීවත් වෙයිද? මම මේක අහන්නේ වෙන මොකටවත් නෙමෙයි. සරෝජයි දුවලා දෙන්නයි වෙනුවෙන් කරන්න අතපසු වෙච්ච වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් කරලා ඉවර කරන්න ඕනේ. ඔව් එන්නේ මම එදා කියන්නේ. මා දන්න තරමට ධම්මික ඒ සියල්ලම කළා. මරණයටත් ඔහු සූදානම් වුණා. ඇඳුම් පැළඳුම් සහ පෙනුම ගැන ඔහු ජීවිතේ පුරා බොහෝ සෙයින් සැලකිලිමත් වුණා. අප මෙන් අතට අහු වෙන මොකක් හෝ ඇඳ පැළඳ ගැනීම ඔහුගේ සිරිත උනේ නැහැ. අවසන් ගමනේ ඇඳුම් කට්ටලයත් ඔහු කලින්ම තෝරගෙන තිබුණා. ටයිපටිය පවා තෝරලයි තිබුණේ. දෙහේ තැම්පත් කරන පෙට්ටියේ වගේම බිමේරෙන පළසෙහිද වර්ණයන් ඔහු තෝරලා තිබුණා. දෙහේ අසල තබන පින්තූරයත් ඔහු සකස් කරලා තිබුණා. මේ යන්න සුළු වෙලාවකට කලින් වැඩිමහල් දියණිය සකී ළඟටගෙන මට දැන් යන්න වෙලාව හරි කියලා කියනවා. සරෝජත් සගීත් ඉදිරිපිට සිනහාවක් පාලා ඔහු යන්නට යනවා. ජීවිතේ අන්තිම කාලයේ තවත් මොනවා හරි හෝ දෙයක් ලියන්නට ඔහුට සිතක් පහළ වී තිබුණත් ලියන්නට කාලයක් Taman වෙත ඉතිරිව නැති බව ඔහුට අවබෝධ වෙලා තිබුණා. නමුත් ලිවීමේ ආශාව නම් ඔහුගෙන් දුරස් වෙලා තිබුණේ නැහැ. ලිවීම ගැන ඔහු සීන මැව්වා. ආයම ලියන එක පටන් ගන්න තැනක් මට අහු වුණා. දිනක් රෝහල් ඇඳේ සිට මාවලගේට ඔහු එහෙමයි කියලා තිබුණේ. මට අර රිද්දන්නේ නැතිව ඉන්ජෙක්ෂන් එක ගහන්න මිස්. එයාගේ ඇස් දෙක බුදුහාමුදුරුවන්ගේ වගේ කරුණාවන්තයි. ඉතින් ඒ ඇස් දෙක ගැන තමයි මම ලියන්න හිතුවේ කියලාත් ඔහු කියලා තිබුණා. කොහොම නමුත් ඒ දේවල් ලියන්න කලින් ධම්මික අපේ ප්‍රවීණ ආචාර්යවරයා සදහට මෙතුමාණගේ ඇස් පියා ගන්නවා. ඉතින් මතු කිසිම ආත්මයක ඔහුට මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. අපගේ channel එතාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.